බලන්නකො, ඉතාම අලංකාර නැයින සහ එයාගේ පෘෂ්ටිමත් නිරෝගිමත් විත්තර ටික. මෙම සර්පයින් මා විසින් හසුරවනු ලබන්නේ මනා දැනුමක් හා පළපුරුද්දක් ඇතිවය. මෙම වීඩියෝ නර්බන ඔබ විසින් නිසි දැනුමක් නැතිව මෙවැනි දෑ අත්හදා බැලීමෙන් වලකින ලෙස කාරුණිකව දන්වා සිටිමි. මොකද කොස් ගහද්ද තිබ්බේ? කොස්සෝ. ආ මේ ආවා. ඈ? දැන් මේ හිස දාන්නේ නම් ගෑනු සතා. එහෙනම් ඕක ගෑනු. මෙයා ගෑනු සතේ බිත්තර දාන්න ඉන්නේ. ඒ කියන්නේ මෙයා මේ බිත්තර දාන්න තැන තමයි හෙව්වේ. බිත්තර දාන්න තමයි ওই තැන තෝරගත්තේ. දැන් මෙතන ඉවත් කරේ නැත්නම් අනිවාර්යෙන් ඕක ඇතුළේ බිත්තර දානවා මේ. හොඳට පෘෂ්ටිමත් සතේ. මේ ජම්බාලියත් විවෘතයි. මේ බිත්තර දාන්න ආසන්නව ඉන්නකොට තමයි මේ ජම්බාලිය විවෘත වෙලා තියෙන්නේ. බිත්තර දාපුවාමත් එහෙම තියෙනවා. පේනවනේ බිත්තර. මෙතෙන් දෙනකම් බිත්තර ටික තියෙනවා. දැන් හොඳටම බිත්තර මෝරලා තියෙන්නේ. දැන් වැඩි වෙහෙසන්න කරන්න හොඳ නැහැ. ඔව් මේ. ඔව්. ගෑනු සතෙක් නේ මවු සතෙක් නේ. ඔව් නේද? ඔව් නේ. දුක හිතනවා දැක් තාම. මේ ඉන්නේ තවත් අම්මා කෙනෙක්. විස වුණා අම්මා කෙනෙක්. ඉතින් මෙයා විතර දාන්න බොහොම ආසන්නයි. අද දවසේ හෝ හෙට දවසේ අනිවාර්යයෙන් මෙයා විතර නිදහස් කිරීම කරනවා. ඉතින් මම මෙයාව දැන් මේ ටයර් එකක් ඇතුලේ ඉඳලා ඉවත් කරගෙන ආවේ. බොහොම තැම්පත් ස්වභාවයක් තියෙන ඉතාම අහිංසක අම්මා කෙනෙක්. අපි දැන් මෙයාව සංරක්ෂණය කරගන්නයි හදන්නේ. මොකද මේ බිත්තර ටික මට පුළුවනි සංරක්ෂණය කරලා පැටවුන්ව සාමාන්‍ය පරිසරයට නිදහස් කිරීම කරන්න. නාගෙක් කියලා කියන්නේ උග්‍ර විස සතෙක් වුණත් මේවත් ජීවිත තමයි. අපි රැකගන්න ඕනේ. බොහොම ආදරණීයයි. විස වුණාට මේගොල්ලෝ පරිසරය තුළ ජීවත් වෙන්න ඕනේ. බලන්නකෝ මෙයාගේ ශරීරයේ පුදුම ලස්සනයි. හරිම වර්ණවත්. ඒ වගේම ඉතාම පෘෂ්ටිමත්. හරිම නිරෝගිමත් ශරීරයක් තියෙන මෙයාට හොඳට පෝෂණය වෙලා ඉන්න බිත්තර ටික හොඳට මෝරලා තියෙන්නේ. කිසිම කලබලයක් නැහැ. ඉතින් ඔන්න මම මෙයාව මේ වාජනය ඇතුලේ රඳව ගන්නවා. හෙට දවස වෙනකොට අපිට පුළුවනි මෙයාගේ බිත්තර දැක බලා ගන්න. හරිම අලංකාර නැයිනක්. ඔන්න දැන් අපි පෙරේද අරගෙන ආපු නැයින බිත්තර දාලා මේ බලන්නකො වැඩි. අපි මෙයාව අරගෙන ආවේ ටයර් එකක් ඇතුලේ ඉඳලා තඹුත්තේගම ප්‍රදේශයේ. ඉතින් මම ගන්නකොටත් බොහොම අපහසුවෙන් හිටියේ. බිත්තර නිදහස් කරන්න සූදානමින් හිටියේ. ඉතින් මම ඔන්න මේ අනිත් සර්පීන් එක්ක මෙයාව නොදා වෙනමම යාට බිත්තර දාන්න අවශ්‍ය කරන විදිහට පරිසරය සකස් කරලා මේ වාජනය ඇතුලේ රඳවලා තිබ්බා. දැන් ඔන්න බිත්තර ටික ඊයේ රාත්‍රියේ නිදහස් කරලා. බලන්නකෝ ඉතින් මේවා හරි අපූරු දේවල්. සත්ත්ව ලෝකේ අපිට ඇහැ නොගැටෙන දේවල්. ඉතින් ඇත්තටම මම ස්ථාන්ට කියලා මෙයාව නිදහස් කරගෙන ආවේ නැත්තම්, බේරගෙන ආවේ නැත්තම් බොහෝ වෙලාවට ඒ ගෙදර නිවසියෙන් නැතින් මෙයාව මරණයටපත් වෙන්න බොහෝ වෙලාවට ඉඩ කඩ තිබ්බා. ඉතින් හරිම සතුටුයි එයාගේ ජීවිතෙත් බේරගෙන එයාගේ පැටවු ටිකත් අපිට ආරක්ෂා කරගන්න ඉඩ කඩ ලැබුණා. අපි දැන් මෙයාව ඉවත් කර ගැනීම කරන්න ඕනේ. ඊට පස්සේ මේ බිත්තර ටික දැන් මේ වාජනය ඇතුලේ තියෙන නිසා මේකට නැවත ආවරණයක් පමණයි අවශ්‍ය වෙන්නේ. බිත්තර ටික අපි ගණනය කරගමු කොච්චරක් තියෙනවද කියලා.
හොඳට වැඩුණු මවුස් සතෙක්. සාමාන්‍යයෙන් අඩි 5 මාරක් විතර වගේ වර්ධනය වෙලා ඉන්නේ. බලන්නකෝ, ඉතාම අලංකාර නැයින සහ එයාගේ පෘෂ්ටිමත් නිරෝගිමත් විත්තර ටික. හරි, එහෙමනම් නැයින දැන් එයාගේ ආරක්ෂාව සහිත පෙට්ටියට දාගන්න තමයි මේ සූදානම. කෙනෙකුට ගැටලුවක් මතුවෙන්න පුළුවන් බිත්තරත් එක්ක ඇයි මෙයාට ඉඳ දෙන්නේ නැත්තේ කියලා. ඉතින් ඇත්තටම මේ සර්පෙන්ට එහෙම බිත්තර රකීමේ අවශ්‍යතාවයක් නැහැ. මොකද අපි පරිසර සාධක ටික එකතු කරා නම් ස්වභාවිකවම බිත්තර වලින් පැටව එළියට එනවා. ඉතින් මේගොල්ලන්ව බිත්තර ළඟ තියෙනවා කියන්නේ මෙයාට ගොඩක් කුසගින්නේ ඉඳ වෙනවා. මොකද බිත්තර ටිකෙන් පැටව එළියට එනකම් මෙයා ආහාර ගන්නෙ නැහැ. ඉතින් ඒ නිසා මම මෙයාව ඉවත් කිරීම කරනවා. අපිට පුළුවනි මාසයක් දෙකකට පසුව දින 58ක් 60ක් අතර කාලයක් තුළ මෙයා නිදහස් කරපු බිත්තර වලින් පැටව එළියට එනවා. ඊට පස්සේ ඒගොල්ලන්ව සාමාන්‍ය පරිසරයට නිදහස් කරලා යවන්න හැකියාව තියෙනවා. හරි, දැන් අපි බිත්තර ටික සංරක්ෂණය කරමු. මම දැන් සූදානම් වෙන්නේ මේ නැයින විසින් නිදහස් කරපු බිත්තර ප්‍රමාණය සහ දින සටහන් කර ගැනීම. මොකද මේ ඉතාම වැදගත් කාර්යයක් තමයි මේ බිත්තර නිදහස් කරපු දිනේ සහ ප්‍රමාණය ආදී සටහන් කර ගැනීම. අපි මුලින්ම බලමු මෙතන බිත්තර කොපමණ ප්‍රමාණයක් තියෙනවද කියලා. එකයි, දෙකයි, තුනයි, හතරයි, පහයි, හයයි, හතයි, අටයි, නමයයි, දහයයි, එකොළහයි, දොළහයි, 13යි, 14යි, 15යි, 33යි, 34යි, 44යි. හරි නේද? මගේ අතේ බිත්තර 44ක් තියෙනවා. මොකද මේක එකම පොකුරකට තියෙන්නේ. මෙතන බිත්තර 44ක් තියෙනවා. ඒ ටික ඒ ආකාරයෙන්ම තියෙනවා. ඊළඟට මේක 45යි. 45යි. 46යි. 47යි. 48යි.
හතලිස් නමයයි පණහයි පණහයි මේකයි පනස් එකයි. මම හිතන්නේ මට හමුවුණ බිත්තරවලින් වාර්තාගතම ප්‍රමාණය. මොකද මීට කලින් මට බිත්තර 40ක් 42ක් වගේ උපරිමයක් තමයි හම්බෙලා තියෙන්නේ. මේ නැයින බිත්තර 51ක් නිදහස් කරලා තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒක මේ සර්පයම් පිළිබඳව සොයා බලන අයට මේක හොඳ අවස්ථාවක් වෙයි. මේක වාර්තාගත බිත්තර ප්‍රමාණය. මොකද බිත්තර 51ක්. මීට කලින් මට හමු වෙලා නැහැ. මේක ඉතාම සුවිශේෂී අවස්ථාවක්. මොකද මේ නැයිනක් සාමාන්‍යයෙන් බිත්තර 20ක් 40ක් 42ක් වගේ උපරිමයක් තමයි නිදහස් කරන්නේ. නමුත් මේ අවස්ථාවේදී අපිට බිත්තර 51ක් දැක ගන්න ලැබුණා. ඉතින් ඉතාම පෘෂ්ටිමත් නිරෝගිමත් නැයිනක්. ඉතින් එයාගේ කායික ප්‍රමාණයත් එක්ක එයාගේ තියෙන නිරෝගිමත් බවත් එක්ක වැඩි බිත්තර ප්‍රමාණයක් ඔන්න අද නිදහස් කරලා තියෙනවා. ඉතින් බිත්තර 51ක් කියන්නේ චූටිම චූටි නයි පැටව් 51ක්. ඉතින් එහෙමනම් මේක සටහන් කරගන්න ඕන. බිත්තර දැමු දිනය දෙදස් 24යි 7යි 18 වන දින. එතකොට මේ බිත්තර නයි බිත්තර ප්‍රමාණය 51යි. එතකොට අපිට සාමාන්‍යයෙන් 7 වෙනි මාසේ 8 වෙනි මාසේ 9 වෙනි මාසේ 9 වෙනි මාසේ 18 වෙනිදත් 20 වෙනිදත් අතර මේ බිත්තර වලින් ස්ථිර වශයෙන්ම පැටව එළියට එනවා. ඊට පස්සේ අපි මේ පැටවුන්ව විල්පත්තු ජාතික වනෝද්‍යානයේ නිදහස් කරමු.